සිහින ගෙන්න කුමාරයේ සමග රැඳිලා ඉන්න ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි ජගත් සත්සරණි ගැන. ඉතින් ජගතුත් නොකේ හිටියට සත්සරණිට ගොඩක් ආදරය කරන බව ගොඩක් වෙලාවට ජගත් සත්සරණි බේරගන්න විදියෙන් තේරෙනවා. ඒ වුණාට ජගත් පෙන්වන්න උත්සාහ කරනවා මැණික්පුරට දුන්න පොරොන්දුව මත තමයි සත්සරණිව හැම දෙයකින්ම බේරගන්නේ කියලා. ඒ වුණාට ඉතින් කාටවත් නොකිය හිටියට සත්සරණි දිහා බලන විදියට අනිවාර්යයෙන්ම අපිට පැහැදිලි වෙනවා ජගත් ගොඩක් ආදරය කරනවා සත්සරණිට. හැබැයි ඉතින් ජගත්ට ලොකු අසරණකමක් තියෙනවා. ඒකට හේතුව තමයි තමන්ගේ තාත්තා. ඉතින් තමන්ගේ තාත්තා අවුරුදු ගානකට පස්සේ ලංකාවට ආවහම තාත්තගේ හිත රිද්දලා නැවත වතාවක් ජගත් කැමති වුණේ නැහැ තාත්තව දුරස් කරගන්න. ඉතින් ඒ නිසා තමයි ජගත් ටානියා බඳින්න කැමති වුණේ තමන්ගේ තාත්තගේ කැමැත්ත හින්දම. ඒ වුණාට ඉතින් දැන් ඉස්සරහට තානියාට ජගත් කසාද බඳින්න වෙන්නේ නැහැ කොච්චර ලෑස්ති වුණත්. ඔයා දන්නවනේ ෂෙරීන් කිව්වා පිටෝන් කරන්න ආපු වෙලාවේ අන්න එතකොට ෆොටෝ එකක් ගන්න කියලා. මොකද කවදා හරි තානියාට බලන්න ඉතුරු වෙන්නේ ඒක විතරක් හින්දා. ඉතින් ඇත්තටම දැන් ෂෙරීන්ට පුළුවන් වේවි ජගත්ගේ තානියාගේ වෙඩින් එක නතර කරන්න. ඒ නිසා තමයි එයා හරිම සැහැල්ලුවෙන් හිටියේ. මොකද ඉතින් හෙක්ටර් වගේම තානියාත් වැරදි ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඒ වැරදි මාටුනාට පස්සේ නම් තානියා බඳින එක තමන්ගේ තාත්ත වෙනුවෙන්වත් ජගත් කරන්නේ නැති වේවි. ඉතින් ඇත්තටම දැන් ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ආව දැනුවත් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ channel එක වීඩියෝ එක බලලා හොඳයි නම් subscribe කරන්න කියලා. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. ලයික් එකක් දාන ගමන්ම. ඉතින් ඔයා දන්නවා ඒ තමයි සත්සරණි ජගත්ට නොකේ හිටියට ගොඩක් ආදරෙයි. ඉතින් දරුවන්ටත් ආදරෙයි. ඉතින් ඇත්තටම ඇනියම් උනත් විශ්වාස කරනවා සත්සරණිට තමයි මේ දරුවන්ව බලා ගන්න පුළුවන්. ඉතින් කවදා හරි ජගත් සත්සරණි එකතු වුණත් ඒ පවුලම දරුවොත් එක්ක ගොඩක් සතුටින් ජීවත් වේවි. ඉතින් එතකොට රෝසට දුකක් දැනේවි. මොකද ඉතින් රෝසා සත්සරණිට ගොඩක් ආදරෙන් සලකන හින්දා. ඉතින් මොන දේ වුණත් සත්සරණිගේ සතුට වෙනුවෙන් රෝසට උනත් ඕනෑම දෙයක් කරන්න බැරි කමක් නැහැ. ඉතින් ඇත්තටම ඉස්සරහට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබේවි. ඒ කියන්නේ තානියාගේ වෙඩින් එක කැන්සල් වෙලා සත්සරණිව කසාද බඳින්න පුළුවන් දවසක් අනිවාර්යයෙන්ම සත්සරණිට සිහින ගෙන්න කුමාරයේ තුලින් ලැබේවි. ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් කාරණයක් බවට පත්වේවි.